ආසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් ඵල ලැබනවා කියන කාරණේදී අපි ධර්මයේ දකින්නවා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙනවා තේරෙනවද ධර්මයේ දකින්නවා ධර්මයේ කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා එයා දකින්නවා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අපි අවබෝධ කරන්නේ කුමකින්ද අවබෝධ කරන්නේ උතුම් රහතන් වහන්සේ තේරෙනවද සෝවාන් ඵලයට පත් උනා කියන්නේ අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවායි කියන කාරණය තේරෙනවද ඒ නිසා නිරේතුරුව අපි ගිහි පින්වතුන්ලා හැටියට බුදුරයන් වහන්සේ අපිට ඉලක්ක කරන්නේ සෝවාන් ඵලයට පත් වෙන්න කියන කාරණය තේරෙනවද ඒ නිසා සෝවාන් ඵලයට පත් වෙන්න නම් බුදුරයන් වහන්සේ දේශනා කරන එකම එක මාර්ගයයි තියෙන්නේ ඒ මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය තේරෙනවද ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් භාවයට පත් කරගන්න වෙනවා තේරෙනවද ඉතින් ආරෂ්ඨාංගික මාර්ගයේ අපි අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන පටිච්ච සමුප්පන්නව දසදහස් ගාණක් අපිට මුණ ගැහිලා තියෙනවා ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයකදීම අපි ආරෂ්ඨාංගික මාර්ගයේ වඩලා තියෙනවා නමුත් වැඩුවත් ඒක ලෞකික මාර්ගයක් හැටියටයි වැඩුවේ ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගන්නවා සීලෙන් පරිපූර්ණ භාවයෙන් සකස් කරගන්නවා සමාධිමත් හිතක් සකස් කරගන්නවා මේවා සකස් කරගනින් නිවැරදිතුළුම අපි භවය ප්‍රාර්ථනා කරනවා මිස සංස්කාරයන් කෙරෙහි ඇලෙනවා ආස්වාදයට බැඳෙනවා මිසක් අපි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා නැහැ තේරෙනවද භවය කියන කාරණේ දුක සකස් වෙනවායි කියන කාරණේ අපි දැකලා නැහැ ඒ නිසා අපි අදත් කරන්නේ මොකද්ද පින්කම් කරමින් දන් දෙමින් සිල් සමාදන් වෙමින් සමාධිය වඩමින් මෛත්‍රිය වඩමින් නිරේතුරුව සංස්කාරයන්ට බැඳෙනවා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අපි දකින්නේ ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න නැත්තේ අපි තුල ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ නැහැ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ අපි පින් කරමින් පිනට අදාළව ආස්වාදයට බැඳෙනවා සුගතියට බැඳෙනවා ඒ නිසා අපි සුගතියේ ගිහිල්ලා ඉපදිලා ආයිමත් දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල ආයිමත් කල්ප ගණන් සතර අපායන්ට වැටෙනවා ඉතින් ওই විදිහට සුගතියත් දුගතියත් දෙක අතර දෝලණය වෙනින් ආපු ගමනක් තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සංසාරය පුරාවට අපි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වඩලා තිනවා ඒ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ නිසා අපි සක්විති රජ වෙලා තිනවා සක්‍රියා වෙලා තිනවා රජවරු සිටුවරු වෙලා තිනවා නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා ඒ නිසා තව දුරටත් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම නැවත නැවත දුකටපත් වීමක් කියලා අපි දකින්න වෙනවා තේරෙනවද මේ මොහොතේ අපිට සැපයක් ලැබුණත් ඊළඟ ජීවිතේ අපිට සුගතියක් ලැබුණත් ඒ සුගතිය නිසා අපි නැවත නැවත අකුසල් කරලා ආයිමත් සතර අපායට වැටෙනවා කියන කාරණේ දකින්න වෙනවා. දැකලා නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගනිමින් බුදුරයන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා කරන්නා වූ වත්පිළිවෙත් කරමින් නිරේතුරුව ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. දැන් අපි බුද්ධ වන්දනාවක් කරලා බුද්ධ වන්දනාවේ දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා කරණීය මෙත්ත සූත්‍රය කියලා ඔක්කොම ඉවරලා සාදු සාදු කියලා මේ පිනෙන් අපිට දිව්‍ය තලයක උපතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළොත් අපි කවදාකවත් සෝවාන් වෙයිද? සෝවාන් වෙන්නේ නැහැ. ඉතින් භවයේ ප්‍රාර්ථනා කරන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. අපි දන් දීලා අපි සිල් සමාදන් වෙලා අපි ධ්‍යාන සම්පත් සකස් කරගෙන මේවා තුලින් අපිට ඊළඟ ජීවිතේ දෙවියෙක් වේවා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක බ්‍රහ්මෙක් වේවා කියලා ප්‍රාර්ථනා කළොත් අපිට සෝවාන් වෙන්න පුළුවන්ද? සෝවාන් වෙන්න බැහැ. මොකද භවයේ ප්‍රාර්ථනා කරනවා. භවයේ අනිත්‍යභාවය දකින්නේ, දුක භාවය දකින්නේ නැහැ. සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකිනවා. ඒ නිසා නිරේතුරුවම මේ දන් දෙමින් දානේ ආනිසංස ජීවිතේට ලැබමින් ඒ දානේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. සිල් සමාදන් වෙමින් සීලේ ආනිසංස ජීවිතේට ලැබමින් ඒ සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. මෛත්‍රී වඩමින් මෛත්‍රී ආනිසංස ජීවිතේට ලැබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. සමාධිය වඩමින් ධ්‍යානතල ඇති කරගනිමින් ඒ ධ්‍යානතලයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒතර මේ අනිත්‍ය දැක්මයි අපිව සෝවාන් ඵලය කරා අරන් යන්නේ. එහෙම නැතු අපි සංස්කාරයන් රැස් කරලා සංස්කාරයන්ගේ ආස්වාදයට බැඳිලා සාදු සාදු කියන මොහොතක් පාසා අපි භවය කරා ගමන් කරනවා. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ජීවිතේදී අපිට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණත් මරණාසන්න මොහොතේ සකස් වෙන අවසාන චුතිසිත හරි අනිත්‍ය වශයෙන් දැකලා ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියන තැන සාක්ෂාත් කරගන්න. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? වර්තමානයේ පටන්ම කරන්නා වූ සංස්කාරයන් විදර්ශනා නුවණින් දකින්න.
මේ මොහොතේ ඔබ බුදුරජාණන් වහන්සේව විදර්ශනා නුවණින් දකින්න දක්ෂණං බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දකිද්දි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කියන්නේ සංස්කාරයක් ඒ සංස්කාර අනිත්‍ය වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙනුත් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකින්න ඒ වගේම අතීතේ පහළ වුණා වූ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා කියන කාරණේ දකින්න අනාගතේ පහළ වෙන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්න එහෙම දැකලා පුරුදු වුණාට පස්සේ ඔබ මරණාසන්න මොහොතේ පින නිසා ඔබට එකපාර්ත බුදුරජාණන් වහන්සේ මැවිලා පෙවුණත් ඔබ එකපාර්ත බුදුරයන් වහන්සේව අනිත්‍යයි කියලා දකින්න ඔබ බුදුරයන් වහන්සේ මේ මොහොතේ බුදුරයන් වහන්සේගේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තුලින් බුදුරජාණන් වහන්සේව අට්ටික සංඥාවෙන් දකින්න ඔබ දක්ෂණං ඔබ මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත් ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකාය ඔබ අට්ටික සංඥාවෙන් දකින්න ඒ අට්ටික සංඥාවෙන් දැකලා ඒ දැක්කා වූ හිතත් ඔබ අනිත්‍යයි කියලා දකින්න ඕනේ නැත්නම් අට්ටික සංඥාවේ ආස්වාදයට බැඳුනොත් ආයිමත් සුගතිය ගිහිල්ලා ඉපදෙනවා තේන්න ඉතින් ඒ නිසා ඒ වගේ සිල් සමාදන් වෙලා හැම වෙලාවෙම මේ සීලේ ආනිසංස අනිත්‍යයි කියලා දකින්න ඔබ පුරුදු වුණා නම් දැන් සීල් සමාදන් වුණොත් අපිට ලැබෙන ආනිසංස මොකද්ද අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා අපි ඕන සබාවක් ඉදිරියට නොබියව යනවා අපි සීමුලා නොවි මැරෙනවා සුගතියේ ඉපදෙනවා මේවා සීලේ ආනිසංස මේ ආනිසංස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි එතකොට ඔබ දැන් සිල් සමාදන් වෙච්ච දවසක් පාරයක් පාසා ඔබ රාත්‍රියට දෙයනේ මේ සංස්කාර අනිත්‍යයි මං අතීතේ සිල් සමාදන් වෙලා සක්‍රියා වෙලා හිටියයි සක්‍රියා වෙච්ච වෙලාවේ මගේ ජනප්‍රියභාවයේ මුළු තෞතිසාවෙන් පැතුරුණා ඒ ජනප්‍රියභාවය අනිත්‍ය වුණා කියලා ඔබ දකිනවා මම සුජම්පතිය වෙච්ච වෙලාවේ මගේ ජනප්‍රියභාවයේ මුළු තෞතිසාවෙන් පැතුරුණා ඒ ජනප්‍රියභාවය අනිත්‍ය වුණා කියලා ඔබ දකිනවා ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ සීලය නිසා ජනප්‍රියභාවයේ මුණු මනුස්ස ලෝකෙම පැතුරුණා ඒ ජනප්‍රියභාවය අනිත්‍යයි කියලා ඔබ දකිනවා එතකොට එහෙම දැකලා පුරුදු වුණාට පස්සේ මරණාසන්න මොහොතේ එක පාට ඔබට සමාදන් වුණා වූ සීලයක් මතක් වුණොත් ඒ මොහොතේම ඔබේ සිත අනිත්‍යයි කියලා දකිනව නැත්නම් ඒ සංස්කාර අනිත්‍යයි කියලා දකිනවා ඔබ සමාධිය පුහුණු වෙලා පළවෙනි ධ්‍යානය සකස් කරගෙන දෙවෙනි ධ්‍යානයන් සකස් කරගෙන ධ්‍යාන කරේ අනිත්‍ය භාවය ඔබ දැකලා පුරුදු වුණොත් මරණාසන්න මොහොතේ ඔබේ හිත පළවෙනි ධ්‍යානෙටපත් වුණත් ඒ ධ්‍යානය අනිත්‍යයි කියලා දකිමින් ඔබ විදර්ශනා නුවණ ඇති කරගන්න ඉන් මෙහා මොකද කරන්නේ අපි මේවා නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ දැක්කත් සාදු සාදු කියලා ආයිමත් සුගතියට යනවා සීලයක් මතක් වුණත් සාදු සාදු කියලා ආයිමත් සුගතියට යනවා දානයක් මතක් වුණත් සාදු සාදු කියලා අපි සුගතියට යනවා සප්තබොජ්ජංගයක් වැඩුණත් සාදු සාදු කියලා සත්‍යයෙන් සුගතියට යනවා අපි විදර්ශනාව ගත්තේ දැන් ඔහොම ආපු ගමනක් තමයි තියෙන්නේ එනිසා ඉතින් නිරතුරුව ඒ සංස්කාර රැස් කරමින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දන් දෙමිනුයි දානේ අනිත්‍යභාවය දකින්න දන් නොදී කවදාකවත් දානේ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න බෑ සිල් සමාදන් වෙමින් සීලේ අනිත්‍යභාවය දකින්න මෛත්‍රී වඩමින් මෛත්‍රියෙන් ලැබෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා පුහුණු වෙන්න මේ සමාධියේ වඩමින් ලැබෙනා වූ ධානතලයන්ගේ අනිත්‍යභාවය පුරුදු වෙන්න ඒ පුරුදු වුණාට පස්සේ අපි මරණාසන්න මොහොතේ අපි කවදාකවත් තෙරුවන් උදෙසා හෝ සීලේ උදෙසා හෝ මෛත්‍රියේ උදෙසා හෝ ඇතිවෙනා වූ ආස්වාදයට බැඳෙන්නේ ආස්වාදයට බැඳුනොත් භවය භවයට ගියොත් සුගතියට යනවා අනිවාර්යෙන්ම සුගතියට ගිහිල්ලා සුගතියේදී නැවත අපි ලෝභ දේශ මොහයන් වඩලා ආයිමත් අපි සතර අපායට ඇදගෙන වැටෙනවා ඕක තමයි මෙච්චර කාලයක් වෙලා තියෙන්නේ ඒ නිසා ඒක කරන්න නම් ඔබ අනිවාර්යෙන්ම ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය දැන් ඔබලා ශක්තිමත් කරගෙන ඉන්නේ ඒ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න දැන් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාම් විදර්ශනා නුවණින් දකින්නවා මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය අපිට මේ වූ පිළිම වහන්සේ නමකින් දැක්කත් මේ රූපකායත් අනාගතයේ අතුරුදහන් වෙලා යනවා අබුද්ධෝත්පාද කාලේනවා කියලා නුවණින් දකින්න. මේ මොහොතේ මේ දේශනා කරන ධර්මයත් අනාගතයේ අතුරුදහන් වෙනවා කියන කාරණේ දකිමින් ධර්මය අහන්න. මේ මොහොතේ වැඩ සිටින මහා සංඝරත්නයක් කාසාය කණ්ඩකලා බවට පත් වෙලා අතුරුදහන් වෙනවා කියලා ආයෙත් දකින්න. මේ මොහොතේ මේ බණ අහනවා වගේ අනාගතේ මේ අබුද්ධෝත්පාද කාලාවට පස්සේ අපිට ආයිමත් තෙරුවන් පිළිබඳ අහන්න ලැබෙන්නේ නැහැ දකින්න ලැබෙන්නේ නැහැ අපි නැවත ඉරට හඳට තාරකාවන්ට ගස්වලට ගල්වලට යකුන්ට යක්ෂණියන්ට වඳින තැන්ට අපි ආයිමත් සංසාරේ යනවා එනිසා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී නිරේතුරුව විදර්ශනා නුවණ වැඩෙනවා ඒ වැඩෙන එක ගැන හිතන්න යන්න ඕනේ නැහැ සෝවාන් ඵලය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න ඕනේ නැහැ මාර්ගයේ වැඩුවොත්
අවබෝධය තමන් කරා එවි. එහෙම තමයි කරන්න. Ariya Jnana Samide Vadimi